ආයුබෝවන් ඔයාලට මමද ඔයාලට ගෙනාවේ දේවල් තුනකින් විනාඩි 5ක්වත් යන්නේ නැතිව හරිම ලේසියට හදන්න පුළුවන් කෑමක් පිටි වර්ග සීනි බිත්තර බට මාගරින් මොනවත්ම ඕන කරන්නේ නැහැ අවන් දාන්න ඕන නැහැ බේක් කරන්න ඕන නැහැ ලිප ඕන කරන්නෙත් නැහැ ඉතින් හරිම ලේසියෙන් හිතුණු ගමන්ම පුංචි දරුවන්ට හදලා දෙන්න පුළුවන් ඉතින් අපි දැන් බලමු කොහොමද හදන්නේ මොනවද අපිට ඕන කරන්නේ කියලා ඕන කරන දේවල් වල ලිස්ට් එක පුරුදු විදියටම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙන් බලන්න පුළුවන් මෙතන මම අරගෙන තිනවා බිස්කට් ග්‍රෑම් 150ක් ඕනම විදියක බිස්කට් වලට ගන්න පුළුවන් ඊළඟට ලොකු එක කෙසෙල් ගෙඩියක් අරගෙන තිනවා පොඩි කෙසෙල් ගෙඩි නම් ඔයාලට දෙකක් ගන්න පුළුවන් මුලින්ම අපිට පුළුවන් ග්‍රයින්ඩර් ජායකට කෙසෙල් ගෙඩි එකතු කරලා හොඳට ග්‍රයින්ඩ් කර ගන්න. දැන් ඒකටම බිස්කට් ටිකත් එකතු කරලා හොඳට ග්‍රයින්ඩ් කරන්න. ඝන පේස්ට් එකක් වෙන විදිහට ඔයාලට පුළුවන් බිස්කට් එකතු කරන්න. ග්‍රෑම් 150ට චුට්ටක් අඩු වැඩි වෙන්නත් පුළුවන්. දැන් අපි පේස්ට් එක මෙන්න මේ විදිහට තමයි එන්නේ. ඊළඟට මම එකතු කරනවා nuts වර්ග ග්‍රෑම් 30ක්. ඊළඟට අපිට පුළුවන් රවුම් මෝල්ඩ් එකක් අරගෙන මෙන්න මේ විදිහට හැඩය හදා ගන්න. කැමති ඕනම හැඩයකට ඔයාලට මේ විදිහට හදා ගන්න පුළුවන්. දැන් මේ ටික හොඳට සෙට් වෙන්න ඕනේ. ඒ නිසා පැය භාගයක් විතර අපි ශීතකරණේ තියලා ගනිමු. මේ භාජනෙට මම එකතු කරලා තිනවා තද උණු වතුර. ඒ වතුරේ ගෑවෙන විදිහට අපිට පුළුවන් තව භාජනයක් තියන්න. ඊළඟට මම එකතු කරනවා චොක්ලට් ග්‍රෑම් 200ක්. දැන් අපිට පුළුවන් කවලම් කර කර මේ චොක්ලට් ටික හොඳට දිය කර ගන්න. චොක්ලට් ටික දිය වුණාට පස්සේ මම එකතු කරනවා තෙල් මේස හැන්දක්. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට ග්ලේස් එකක් වගේ තියෙනවා. පැය භාගයකට පස්සේ හොඳටම ඝන වෙලා තියෙනවා. දැන් අපිට පුළුවන් මේ ටික වෙන් කර ගන්න. ඊළඟට අපිට පුළුවන් මෙන්න මේ විදිහට චොක්ලට් ග්ලේස් එකේ දවට ගන්න. දැන් පාච්මන්ට් කුලයක් උඩින් තියන්න. දැන් ආයෙත් ඔයාලා මේක ශීතකරණේ දාන්න ඕන නැහැ. නිකම්ම මේ විදිහටම ඝන වෙනවා. ඊළඟට ඔයාලට තව මේක ලස්සන කර ගන්න ඕන නම් මේ විදිහට චොක්ලට් ටිකක් අපිට පයිප් කරන්න පුළුවන්. කැමති ඕනම හැඩයක් කැමති ඕනම රටාවක් ඔයාලට එකතු කරන්න පුළුවන්. කඩෙන් මිලදී ගන්නවට වඩා ගොඩාක්ම ලාභයට ඔයාලට ගෙදරදීම හදන්න පුළුවන්. ඒ වගේම ගුණදායක විදිහට හදන්න පුළුවන්. මම දැන් ඔයාලට එකක් කපලා පෙන්නන්නම් ඇතුළේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් බිස්කට්, නට්ස්, චොක්ලට්, කෙසෙල් ගෙඩි එකතු වුණු වෙනස්ම විදිහ රසවත් කෑමක්. පුංචි දරුවෝ ඉන්නවා නම් එයාලා ගොඩක්ම කැමති වේවි. හරිම ලේසියෙන් හරිම ඉක්මනට ලිප, අවන්, බේකින්, ස්ටීම් මොනවත්ම නැතිව ඔයාලට හදන්න පුළුවන්. ඉතින් ඔයාලත් හරිම ලේසියෙන් මේ විදිහට ගෙදර දීම හදලා බලන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට අදහස් තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.